Sean. Wrong turn. Sean FM Wrong Turn. Aibowan, ada Wrong Turn segment එක දිග හැරෙන්නේ තෂ්ණි පෙරේරා වෙත. Aibowan. Alright. තෂ්ණි, අද අපේ මේ කතා බහ ඇතුලේ සාමාන්‍යයෙන් අපේ Wrong Turn segment එක කෙලින්ම දිග හැරෙන්නේ band වල ඉන්න members ලත් එක්ක. ඉතින් තෂ්ණි පෙරේරාත් සංගීත කණ්ඩායමේ කාලයක් කටයුතු කරපු නිසා අපි හිතුවා තෂ්ණි අද අපේ කතා බහට සම්බන්ධ කරගන්න ඕන කියලා. තෂ්ණි මට කියන්න, ඔයා මීට කලින් සංගීත කණ්ඩායමක හිටියා. හැබැයි ඊට කලින් ඔයා ගායිකාවක් විදියට වේදිකාවේ ඔයා වැඩදාන්න වැඩ පෙන්වන්න ඉස්සරහට එන්න හදන කාලයක තමයි සංගීත කණ්ඩායමකට සම්බන්ධ වෙන්නේ. ඔයා සංගීත කණ්ඩායමකට සම්බන්ධ වෙන්න අදහසක් ආවා. ඒ වගේම තමයි ඊටාම කෙටි කාලයක් ඇතුළත සංගීත කණ්ඩායමෙන් එළියට එනවා. බෑන්ඩ් එක වැඩ කරන්න බැරිද? අය මම ආසම නැති ටොපික් එකක් ඕක. නමුත් මෙහෙම ඇත්තම මම ඒ ගැන කතා කරන්න කැමති නැහැ. නමුත් මෙහෙම කිව්වොත් ඒකෙන් මම ගොඩක් දේවල් මගේ කියන්නේ මේ සීන් ලයිෆ් එකට මගේ මේ කරියර් මියුසික් කරියර් එකට මම ගොඩක් දේවල් එකින් ඉගෙන ගත්තා. බෑන්ඩ් එකක් එක්ක සම්බන්ධ වීම ඇතුළත. මම ඒකට වැරද්දක් කියන්නේ නැහැ. මම කවදාවත් ඒකේ වැරද්දක් දකින්නේ නැහැ. ඒකේ අය මෙහෙම එහෙම බැරිද කියලා දෙයක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. ඒ කියන්නේ තෂ්ණි පෙරේරට අර කට්ටියක් එක්ක එකට ගමනක් යන්න එකට එකතු වෙලා වැඩ කරන්න අමාරු වගේ එකක් තියෙනවද? අයියා මෙහෙමයි. මම දන්නේ මට හරියට වැඩ කරන්න බෑ කියලා මට ඉන්න බැරි තැනක් ආවොත් මම එතනින් අයින් වෙන වැරෙන්න මට එතනින් එහාට මට එතන ස්ට්‍රගල් කරලා ඉන්න මට බෑ. මම මගේ හරිම ඩිසිෂන් එක මං ගත්ත කියලා මං හිතනවා. හරි. තෂ්ණි පෙරේරා, මේ වන විට වර්තමානයේ වන විට ෆීමේල් ආර්ටිස්ට්ලා අතරේ සීග්‍රේන් ඔයා ඉස්සරහට ඇවිල්ලා තියෙනවා වේදිකාවේ වැඩ දාලා වැඩ පෙන්නලා නටලා කරලා අර හැමෝම තෂ්ණි ඉන්නකොට මේ නටනව නෙවෙයි ඉබේ නැටවෙන විදියට ඔයා වේදිකාවේ එන්ටර්ටේන්මන්ට් ටී වැඩේ කරගෙන යනවා. දැන් මේ ඒ ජවයේ හම්බ වුණේ ඇත්තරම බෑන්ඩ් එකක් එක්ක හිටපු නිසාද? ඒකෙනුත් ගොඩක් දේවල් ගත්තා අයියා, නැත්තේ නැහැ. ඒකින් අර මට ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාර ගොඩක් හම්බුණා. මට මාරු විදිහට ලොකු ආදරයක් හම්බුණා. මම අර සයිලන්ට් වෙලා හිටපු කාලය තුළත මාව අයිත් මතක් කරා බෑන්ඩ් එකට සම්බන්ධ වීමත් එක්ක. හැබැයි ඒකේ පර්ෆෝමන්ස් හැදුණා නැත්තේ නැහැ. ඒකත් ඉතින් ඔව් එහෙම වෙන්නත් බෑ. හැබැයි දැන් අයියා මම දැන් ගොඩක් කියන්නේ අර හැම වෙලේම ප්‍රැක්ටිස් එක හැම වෙලේම අපි සහභාගී වෙන නිසා අපි අප්ඩේට් වෙනවා. කොහොමත් අප්ඩේට් වෙන්න ඕනේ මේ ෆීල්ඩ් එකේ ඉන්නවා නම්. අපි අර කරනකොට අපේ ඒ දේවල් ඉබේම වෙනවනේ. ඉතින් දැන් පර්ෆෝමන්ස් එක මම හිතනවා මට පුළුවන් විදිහට හරි විදිහට මං හැදිලා තියෙන්නේ කියලා. බලමු. තෂ්ණි පෙරේරා, මේ ඇත්තටම මේ දැන් වේදිකාවේ වැඩ දානකොට වැඩ පෙන්නනකොට ඒක මේ අපිට තේරෙනවා හොඳට වේදිකාව හොඳට පුරුදුයි කියලා. මේක තමන් ගායිත් මගේ ආධිපත්‍ය. මේ ඒ තැනට එන්න පාර හැදුනේ කොහොමද? ඒ කියන්නේ දැන් අර වකුණේ කරන්න එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒ තැනට ආව කියලා. හැබැයි එතෙන්ට එන්න පොඩි යම්කිසි එනර්ජියක් එන්න පටන් ගන්නෙ බෑන්ඩ් එකක් එක්ක හිටපු නිසාද? එහෙම නැත්නම් පොඩි කලිදමකට ආභාෂයක්ද? ඒක අයියා මම මාව දන්නවා, ගොඩක් මාව දන්න අය දන්නවා. මං සිං කරේ බොහොම සංයමයකින්. අන්තික මම බයලා මේ ෆාස්ට් බීට් පැත්තට සිං කරපු කෙනෙක් නෙවෙයි. මං හරිම සංයමයකින් හිටපු. මම සිං කරනකොට මගේ අත විතරයි මෙහෙම යන්නේ. මං ඇත්තටම හරිම කාම් විදිහට සිං කරපු කෙනෙක්. නමුත් අර කිව්වත් වගේ පර්ෆෝමන්ස් තමයි ඕනේ, විශේෂයෙන්ම වේදිකාවකට. ඉතින් අප්ඩේට් වෙනවා කියන්නේ එතන. ඉතින් මං හිතුවේ මම පොඩි කලෙන් හරි ආසයි අර ස්ටේජ් එකේ දඟ දාලා වැඩ කරන්න. නමුත් මට එහෙම එකක් chance එකක් ආවේ නෑ. නමුත් දැන් මම හරිම ෆ්‍රී. මට ඕනම දෙයක් ස්ටේජ් එකට කරන්න පුළුවන්. නියමයි. දැන් තෂ්ණි, අර ඕනම කලාකරුවෙක්ට යම්කිසි රාමුවක් තියෙනෝනේ. හැමෝම ඒ සමහර ආඩිස්ලා අර එකම රටාවක සින්දු ගායනා කරන්නේ. සමහර ආඩිස්ලා වේග රිද්මේ සින්දු වේදිකාවට ඔබින විදියට. දැන් ඔයා ඉන්න රාමුව නටන ටයිප් එකේ වේදිකාවට ඕන විදිය. කවදරි දවසක එතනින් එහාට තව පියවරක් යන්න අදහසක් තියෙනවද? අයියා මෙහෙමයි, මං විවිධ ශෛලීන් වල ගීත ගායනා කරලා තියෙනවා.
මට ආසම මම කැමතිම ගීත ශෛලිය තමයි මිනිසුන්ට දුක නැතුව නටන්න පුළුවන් හැම වෙලේම හිතේ සතුටක් ගෙන දෙන දෙයක් තමයි මේ ෆාස්ට් බීට් පැත්ත කියන්න නටන්න හරි හැපි එකේනේ. ඉතින් මං එතනට කැමති. නමුත් මට හැම ගීතයක්ම ගානා කරන්න පුළුවන් කියලා මම හිතනවා. ප්‍රශ්නේ පෙරේදා දැන් මේ දවස්වල මේ ලොකුවට සමාජ මාධ්‍ය ඇතුලේ කතා වෙන දෙයක් තමයි කලාකරුවන් අය කරන මේ මිල ගණන් ගැන. දැන් ලොකු මිල ගණන් අය කරනවා කියලා සංවිධායක මහත්වරු ලොකුවට මේ දවස්වල Facebook අතරේ කතා බහට ලක් වෙනවා. ප්‍රශ්නේ පෙරේරට මේ චෝදනාවට උත්තර දෙන්න තියෙන්නේ මොකද්ද? මම නම් හිතන්නේ අයියා මට චෝදනාවක් නැහැ මම දැනුවත්ව. මොකද මම හරිම බොහොම සාධාරණ ගානක් මම අය කරන්නේ. මගේ මම නෙවෙයි ඇත්තටම මගේ මහත්තයා තමයි ඒක අය කරන්නේ. හේතුව ඒ ගාන කියන්නේ ගොඩාක් අපි ඒ පැත්තෙන් අහලා අපි අහනවා ගොඩාක් ප්‍රශ්න අහනවා මේක එෆර්ට් කරන්න පුළුවන්ද අපි ඒගොල්ලන්ව කම්ෆර්ටබල් වෙන විදිහට තමයි අපේ ගාන අපි කියන්නේ. ඉතින් ඒක ඒගොල්ලන් දන්නවා මාත් එක්ක වැඩ කරපු හැමෝම. ඉතින් මම කියන්නේ මෙච්චරයි. මට මේක කියන්න මන් දන්නේ නැහැ. මම කිව්ව නැතත් මේක කියන්න ඕනේ කවුරු හරි. අපි අපිට වැඩෙන්නේ අපිට වැඩ දෙන අයව කම්ෆර්ටබල් කරොත්. ඉතින් ඒගොල්ලන්ව අපි පළවෙනි ෂෝ එකෙම ලොස්ට් කරලා ඒගොල්ලන්ට ක්‍රවුඩ් එක ගෙන්න ගන්න බැරි කරලා ඒ ෂෝ එකම ලොස්ට් වුණාට පස්සේ අපිට ෂෝ දෙන්නේ නැහැ කවුරු. ඉතින් අපි පුළුවන් තරම් අපිට වැඩ දෙන කෙනාව අපි කම්ෆර්ටබල් කරොත් තමයි අපිට වැඩ එන්නේ. සහ අපි හැමෝ ගැනම හිතන්න ඕනේ ඒ මිනිස්සුත් කීයක් හරි හම්බ කරගන්න තමයි මේ දේවල් කරන්නේ. ඉතින් අපි ඒගොල්ලම කම්ෆර්ටබල් කරලා බෑන්ඩ් එක කම්ෆර්ටබල් කරලා එන මිනිස්සුන්ට එෆර්ට් කරගන්න පුළුවන් විදිහට ගානක් ටිකට් එකට දීලා අපි හැමදේම බලලා තමයි මම නම් ගාන කියන්නේ. ඉතින් හැම ආටිස්ට් කෙනෙක්ටම කියන්න තියෙන්නේ ඒ චුට්ටක් ඒක ගැන හිතන්න කියලා තමයි. රයිට්. මේ දවස්වල හැමෝම හොයන ප්‍රශ්නෙට ඔන්න ටෂ්නි උත්තරයක් දුන්න කියලා අපි විශ්වාස කරනවා. ප්‍රශ්නේ පිළිනා ඉස්සරහට සංගීත කණ්ඩායමක් එක්ක ගමනක් යන්න කියලා යම් කිසි කෙනෙක් ආරාධනා කරොත් ඒ ආරාධනා බාර ගන්නවද? මට මේ ගමන හොඳයි අයියා මට හරිම ලේසි. රයිට්. ඒ තමයි ටෂ්නි පිළිනා. එහෙනම් අද අපේ රෝන් ටර්න් සෙග්මන්ට් එක අපි එන් කරනවා. ප්‍රශ්නේ ඔයාට ජය වෙන්න ඕන සුබ වෙන්න ඕන. මම දන්නේ බොහොම සරලව උත්තර දුන්න අද දවසේ අපේ ප්‍රශ්න වලට. ජය වේවා සුබ වේවා. බොහොම ස්තුතියි. හරි. ලබන සතියේ රෝන් ටර්න් සෙග්මන්ට් එක අපි අරගෙන එන්නේ නැහැ. දැන්ම කියන්නේ බලාගෙන ඉන්න. ජය වේවා.